සමකි ජනබලවේගයේ රැස්වීමක් ඊයේ හෝමාගමදී පැවැත්ුණා. මෙය සංවිධානය කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම ආසන සංවිධායක එරන්ද වෙලියන්ගේ මහතායි. මීට විපක්ෂ නායක සජිත් ප්‍රේම්දාස මහතාද සහභාගී වුණා. චෝදනා එල්ල කරා අපේ කාලේ අපි මූල්‍ය වංචා කරා කියලා. හැබැයි දෛවයේ සරදමක් හැටියට මහින්ද මහත්තයාට මුලින්ම දඬුවම් කරන්න වෙලා තියෙන්නේ. ඔහු මේ රට පාලනය කරන කාලේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කෝටි 30කට වැඩිය අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයි. අද විධායක නිලධාරී මහත්මයා ඉන්නේ රක්ෂිත බන්ධනාගාරගත කළ. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කාලේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති කවුද? අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටියේ කවුද? ඒ කාලේ මුදල් ඇමති කවුද? 2008 දී ආලංකායක එමිරේට්ස් එකෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ආණ්ඩුවට බාර ගන්නකොට කිව්වේ කොහොමද? නැවත වතාවක් දේශප්‍රේමී ආණ්ඩුවකට රටක් වෙනුවෙන් යන්න පුළුවන් ගුවන් යානයක් අපේ ශ්‍රී ලාංකිකයන්ට ලැබෙනවා කියලා. මොකද ඒ ගුවන් යානයට දැන් අද වෙලා තියෙන්නේ? අද ඔබ අප හැම සියලු දෙනාවම රුපියල් 12,500ක ණයකාරයෙක් කළා රට ණයබරෙන් වැටෙන්ට පත් කළා තියෙනවා. කොහොමද? ත්‍රිවිල් ගන්නවා වගේ රටට ගුවන් යාන අරගෙන 2013 දී චමල් රාජපක්ෂ මහත්තයාගේ ගෙදෙද්දී එතුමාගේ පුත්‍රයෙක් වෙච්ච චමීන්ද්‍ර රාජපක්ෂ එතුමාගේ මස්සිනා වෙච්ච නිශාන්ත වික්‍රමසිංහ රැස්සලා ගුවන් යාන 14ක් ගන්න කතා කළා. කොච්චරද ගාන? රුපියල් බිලියන 300ක්. මේ රටේ ඉතිහාසයේ පුත්තලම බලාගාරය, ඒ වගේම හම්බන්තොට වරාය වගේ දැවැන්ත ආයෝජන වගේ දෙගුණයකට විශාල ආයෝජනයක් කරා. කැබිනට් මණ්ඩලයට දැනුම් නොදී, පාර්ලිමේන්තුවට දැනුම් නොදී, රටේ නීතිපතිවරයාට දැනුම් නොදී තමයි මේ ගණදෙනුව කළේ. අන්නේ නිසා තමයි අද පිරිසුදු ජනබලවේගයක් ඕන වෙලා තියෙන්නේ මිට්ටෝරු. අපි පැහැදිලිව කියනවා මේ සමගි ජනබලවේගය 2015 වගේ හොරුත් එක්ක ඩීල් දාන සමගි ජනබලවේගයක් නෙවෙයි, පක්ෂයක් නෙවෙයි. ඩීල් දේශපාලනය මෙතනින් ඉවරයි. මේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය යටතේ ඩීල් දේශපාලනය ඉවරයි. ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවල පෙන්නුවේ උදයංග වීරතුංග ලංකාවට ආවය. මේ කොහෙද එයාපෝට් එකේ අත්අඩංගුවට ගත්තයි. උදයංග වීරතුංග හිරේ හිටියේ ඩුබායි වල. හිරේ හිටු මිනිහා එහෙන් පිටුවහල් කරන්න තැත් කරනකොට තමයි මේගොල්ලෝ ගිහිල්ලා ගෙනාවේ. දැන් අපිට පේනවා විනිසුරුතුමා අහනවා රුපියල් මිලියන 10000 ගාන, ඩොලර් මිලියන 14.1ක් වංචා කරපු මිනිහට රුපියල් 25000ක අර පොදු දේපල පනත යටතේ නඩුව දාන්න බැරි වුණා. මොකද රහස් පොලිසියයි මේ හැමෝම හැදුවේ. විනිසුරුතුමා නොවෙන්න මොහු අද එළියේ විතරක් නෙවෙයි ඊළඟ මැතිවරණයේ අපේක්ෂකෙක් වෙන්නත් ඉඩ තිබුණා. මම රූකඩ අගමැති අපේක්ෂකවරයෙක්වත්, රූකඩ නාම යෝජනා මණ්ඩල සභාපතිවරයෙක්වත්, ඒ වගේම රූකඩ සංධාන නායකයෙක් වෙන්නට යන්නේ නැහැ. ඉතින් සංධානයේ නායකයා හැටියට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ නියෝජිත දේශපාලනය කරන්න. මහමැතිවරණේ එනකොට ජනාධිපතිවරණයේදී කරපු සෙල්ලම් ටික හොඳින් අවබෝධ කරගන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. හැම මැතිවරණයකම තිබෙනවා පැය 48ක පමණ පුංචි විරාමයක්. ගිය පාර විරාමයේ අපි කවුරුත් පුදුමයට පත් කරමින් කැලණිගම් මිටියාවතෙන් සර්වඥ ධාතුන් වහන්සේලා බිහිව දැන් මේ දවස්වල මට ආරංචි නිදි මරාගෙන හැමෝම හිතනවලු අර ධාතුන් වහන්සේලා මතු වුණු ආකාරයට තවත් කොහොමද කතාවක් ගොතලා රටේ තියෙන විහාරස්ථානයක් පාසා පොහොට්ටු ටික බෙදන්නේ කොහොමද කියන එක ගැන මහා ජාතික සැලැස්මක් මේ දවස්වල නිර්මාණය වෙනවා. අද බඩු මිල පාලනය කරගන්නට ලෝකයේ තෙල් මිල අඩු වෙනකොට තෙල් මිල අපේ රටේ අඩු කරන්නට බැරි නොහැකියාවෙන් පෙළෙන රජයක් තමයි අද රටේ තිබෙන්නේ. වහාම විකල්පයක් අවශ්‍යයි. ජනතාවාදී ප්‍රගතිශීලී විකල්පයක් අවශ්‍යයි. සමගී නාමෙන් අපිරිසිදු විකල්පයක් ජනතාවට ඉදිරිපත් කරන්නට අපි ලෑස්ති නැහැ. මගේ දේශපාලන ගමනේ මටත් නැතුවම බැරි සම්පතක් වුණා අපේ එරන්දි වැලියන්ගේ කොළඹටත් බස්නාහිර පළාතටත් අලුත් ගමනක් අවශ්‍යයි. තරුණ ජව සම්පන්න නායකයෙක් හැටියට එහා පැත්තෙන් ඉන්නවා කලපුරුද්ද දැකපුරුද්ද පළපුරුද්ද හැම පුරුද්දක්ම තිබෙන දක්ෂ අපේ චම්පික රණවක ගරු ඇමතිතුමා. මම අනාගතයේදී කියන්නම් මටත් අවස්ථාවක් එළඹෙයි එතුමත් එක්ක, එතුමන්ල දෙබලත් එක්ක, අපේ කණ්ඩායමත් එක්ක එකට එක්කහ වෙලා කොළඹින් අපිටත් වරමක් ලබන්න. මේ ගමන හෙට ප්‍රවෘත්තියක් නිර්මාණය වෙන්න ඉඩ තියෙනවා. මමයි නාම යෝජනා දෙන්නේ, අරයයි නාම යෝජනා දෙන්නේ. නමුත් මම මතක් කරන්න කැමති නාම යෝජනා මණ්ඩලයේ සභාපති වෙන කවුරුත් නෙවෙයි, සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසයි කියලා මතක් කරමින් ඔබ සෑම සියලු දෙනාටම සෞභාග්‍ය සම්පන්න අනාගතයක් පතමින් මම සියලු දෙනාටම සමුගන්නවා. බොහොම ස්තුතියි.